මෙන්න දැන් ලැබුණු පුවතක්. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා මේ වන විට මාධ්‍ය හමුවකට එක්ව සිටිනවා. චන්ද්‍රිකා நன்றி ஜூலியன். விசேட செய்தி, முன்னாள் ஜனாதிபதி சந்திரிகா பண்டாரநாயக்க குமாரதுங்கவுடன் தற்போது நடைபெற்று வரும் ஊடகவியலாளர் சந்திப்பில் உயர்கல்வி பிரதி அமைச்சர் நந்திமித்ர ஏகநாயக்க கலந்து கொண்டுள்ளார். அது தொடர்பான நேரடி காட்சிகளுடன் தற்போது நாம் இணைந்து கொண்டுள்ளோம். சந்தரு. Thank you, Chandrika. In breaking news, Deputy Minister of Higher Education Nandimitra Ekanayaka is attending a press conference that was convened by the former President Chandrika Bandaranaike Kumaratunga. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා මේ වෙනුවට මාධ්‍ය හමුවකට එක්ව සිටිනවා. මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේදී. අපි දැන් යොමු වෙමු සජීවී දර්ශන වෙත. එතුමා ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන අද මේ නව වසර උදා වෙන වෙලාවේ අපි සමග එකතු වෙන්න තීන්දුව කළා තියෙනවා. මම ඒකම අපි සමග ඉන්නවා ගම්පහ ප්‍රාදේශීය සභා මහනගර සභාවේ උපනගර නියෝජ්‍ය නගරාධිපති අජිත් බස්නායක මහත්මයා. එතුමත් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද එකතු වුණා. ඒ වගේම ගම්පහ නගර සභාවේ නාගරික මන්ත්‍රී වසන්ත ගුණවර්ධන මන්ත්‍රීතුමත් අපි සමග අද එකතු වුණා. ඔවුන් දෙදෙනාත් ඉතා සාදරයෙන් පිළිගන්නවා අපේ සක්නට මේ අය එකතු වීම විශාල රුකුලක් කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. දැන් මම ආරාධනා කරනවා නන්දිමිත්‍ර ඒකනායක ඇමතිතුමාට වචන ස්වල්පයක් කතා කරන්න. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා මේ වන විට මාධ්‍ය හමුවකට එක්ව සිටිනවා. මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේදී. අද අපි තාමත් මේ රටේ විශාල පෙරලියක් සිද්ධ වෙන්න ළඟ තියෙන වකවානුවක මටත් සිද්ධ වුණා ඒ පෙරලිය කොටස්කාරයෙක් වෙන්න. ඒ පෙරලිය වෙනසක්, හොඳ අතට වෙන වෙනසක්. වෙනස්වල් හොඳටත් වෙනවා නරකටත් වෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ උන්නතිය තකා යහපත් වෙනසක් ඇතිලා යහපාලනයක් තුළින් මේ රටේ ජාති ආගම් කුල බේද වලින් තොරව වෙනත් කිසියම් වූ බේදයකින් තොරව මේ රටේ ජනතාවට සහන සැලසෙමින් යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් පාලනයක් ඇති කිරීම. මා මේ මෛත්‍රීපාල සිරිසේන මෙතුමායි මමයි අපි එකට දියවන්න ආයේ තරණය කළා 1989 දී. 7 ලකුණෙන් පාර්ලිමේන්තුවට ගිය කීප දෙනාගෙන් අපි 13 දෙනෙක් විතර ඉන්නේ. අපි දෙන්න ඒක හිටපු අය. ඒතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තනි මන්ත්‍රීවරයා වශයෙන් එද්දී මම මාත්‍රේ දිස්ත්‍රික්කයෙන් තනි මන්ත්‍රීවරයා වශයෙන් ආවා. එතන මෛත්‍රීමාගේ එක ගත කරපු ඒ විපක්ෂයේ දා ගත කරපු කාල පරිත්තුල අපි එකට ශ්‍රාවස්ති ජීවත් වුණේ. එතුමාගේ ගුණ යහපත්කම් අඩුපාඩුකම් මම හොඳින් දන්නා. මගේ ගුණ යහපත්කම් තියෙනවා නම් අඩුපාඩුකම් තියෙනවා ඒවත් හොඳින් දන්නා. ඒ වෙනි චරිතයක්. ඒ නිසා අරිත් එක එතුමා මේ නායකත්ව දෙන්න ඉදිරිපත් වීම රටේ භාග්යයක්. මොකද නියම හැබෑ ගොවියෙකුගේ පුතෙක් විදිහට තමයි එතුමා ඉදිරිපත් වෙලා තියෙන්නේ. එයා ඒක ඉතින් කරපු දෙලේ ඉපනල්ලේ ගිය ආව කෙනෙක්. නගුල ඊය හොඳට අතවුරු කෙනෙක්. වගේම මේ ගම්පාදේශ ශ්‍රීකයේ තමයි ඒගොල්ලන්ගේ මුල් ගම් ප්‍රදේශය වෙන්නේ. ඉතින් එතුමා මේ නායකත්වය දෙන්නේ නමටම ඔබින නායකත්වයක්. ඔහුගේ නම මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රී කියන එක ලෝකයේ ශ්‍රේරම ශාස්ත්‍රවරුන් මෛත්‍රිය කරන්න කියන එක තමයි කියලා තියෙන්නේ. අපි ඒනුත් අග්‍රතැන්පත් වෙන්නේ අපේ තිලෝගුරු සම්මා සම්බුදුන් වහන්සේ මෙත්තා කරුණා මුිතා උපේක්ෂා ආදි වශයෙන්. ඉතින් මෛත්‍රිය කරනවා නම් ඒක සියලුම සත්ත්වයන්ට මිනිස්සුන්ට පමණක් නෙවෙයි. අද මේ රටේ එහෙම එකක් තියෙනවාද කියන එක පිළිබඳ අපිට ගැටලුවක් සැකයක් තියෙනවා. පහුගිය කාල පරිච්ඡේදයේ